අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දිවයිනට පැමිණි චීන විදේශ අමතිවරයා අතින් කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කිහිපයක් විවෘත වෙයි चीन विदेश अमतिवरया जनपति सह आगमति थमुए श्रीलंका वेनुवेन चीन सिटीन बव विदेश अमति कियाई जनपति वर्णेन पसे पलवेनी सतियेम पोहट्टुव संधाने गिविसुम खडकला अपिट सलकुवे करपिंचा न्यायट अरगेन विसिकला हिटपु जनपति मैत्री कियाई मैत्री पालट आंडुवे रिमोट एक वेन्न बहे पोदुजन पेरमुन कियाई निवनट मग कियाई अमति पवित्रा कलकिरलद गैस समागम नियोजित इंटर नीति क्रियात्मक करने नेते कागे बल पैमट दे मौजूब प्रश्न कराई आदत गैस साबुम तेल गन्ने जनताव पोलिमले श्रीलंका वट अंदरु काल परिच्छेद या कादिरल हिमिकियाई पोहरा नेतिव दशती नेसे न गोवियां दोना पोहरा हरबुदे निसा इदिरेदी कोटा नवत वीन है सहल निष्पादिकीन गिन चोदना පාසල්වල සියලුම ශ්‍රේණි හෙට සිට සාමාන්‍ය පරිදි හැකිතාක් සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව පාසල් වෙත පැමිණෙන්න සෞඛ්‍ය බලධාරීන් සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලයි ප්‍රවීණ කලාකරුවන් දෙපළක් අභව ප්‍රාප්ත වෙයි ජීවන රංගමඩලෙන් සමුගත් රොබින් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ 150,000 සීමාවත් ඉක්මවා යයි ප්‍රථමයෙන් දේශීය පුවත් දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ී මහතා විසින් අද කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් දෙකක් විවෘත කළා මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක් වුණා ඊයේ පසුරුවේ දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ී මහතා අද කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කිහිපයක් විවෘත කරනු ලැබුවා. මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. මේට සමගාමීව කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මන්තිරුව සහ සැහැල්ලු යාත්‍රා අංගණය අද දින විවෘත කෙරුණා. අද දින විවෘත වූ පදික මන්තිරුව හෙට දින ජනතාව වෙනුවෙන් විවෘත කිරීමද විශේෂිත සිදුවීමක්. ඒ අනුව උදෑසන 9 සිට පස්වරු 6 දක්වා ජනතාවට සිය වාහන වලින් තොරව ඇවිද යමින් එම කොටස නිරීක්ෂණය කළ හැකි. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට මේට ඇතුළු වීමේ අවස්ථාව හිමිවනවා. මෙතරසිය දෙදින නිල සංචාරය තුළ චීන විදේශ අමාත්‍යවරයා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. මෙහිදී සිදු කරන ලැබූ දීපාශ්වීය සාකච්ඡාවලින් දෙරටට වැදගත් අංශ කිහිපයක් ඔස්සේ සංවර්ධන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට අවධානය යොමු වී තිබෙනවා. चीन सह श्रीलंका अतर हेट पश्वासरक राजतांत्रिक समुदता थवदुट शक्तिमत् कर्मीन महाजन चीन समूह अंडे विदेश मात्य सह राजोपदेशक मंडले सामाजिक वेन्की महता सह जनाधिपति गोठाबे राजपक्ष महता अतर हमुक अद पेरवे जनाधिपति कार्यालय दिसना चीन विदेश मात्यवर पेमीम गौरव पिलिक जनाधिपति वर दिट अतर ऐतिहासिक समुदता सिहिपत् कोविड वसांगतेट मोहन दीमेदी चीन लबणु द्रव्यमे सह मूल्यमे आधार वेन्वेन जनाधिपति वर श्रीलंका राज्य जनता वगेद स्तुति विदेश अमात्य वरावित मेहदी पीरणमनु लबुआ देरटातर मितुदम आवर्जने कल वेंगी महता नवद वतावक श्रीलंका वट पेमिनीमट हेकिवीम पिलिबंदव तमा सतुरुट पत्तुनातर समीप मित्रेकु लेस चीने सहाय सेमवीटम श्रीलंका वट लबा देन बव पेवसुआ
නව සාමාන්‍යකරණයක් යටතේ සංචාරකින් සඳහා ශ්‍රී ලංකාව විවෘත කර තිබෙන බවත් ජෛව බුබුලක් ලෙස රඳවා ගනිමින් චීන සංචාරකින් මෙරටට ගෙන්වා ගැනීමට සහය වන ලෙස ජනාධිපතිවරයා වැන්ගී මහතාගෙන් ඉල්ලීමක් කළා කොවිඩ් වසංගතයේ හමුවේ පැන නැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය මෙරටට විශාල සහනයක් වනු ඇතයිද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා එමෙන්ම චීනෙන් සිදු කරන ආනයනවලදී සහනදායි වෙළඳ ණය ක්‍රමයක් ලබා ගැනීමට හැකිවෙතොත් බාධාවකින් තොරව කර්මාන්ත පවත්වාගෙන යාමට එය ඉවහල් වනු ඇතයිද ජනාධිපතිවරයා සිහිපත් කළා චීනයට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයාට ආරාධනා කළ වැන්ගී මහතා එය ඉතා නුදුරු දිනකදීම සිදු වනු ඇතැයි විශ්වාසය පළ කර තිබෙනවා මෙම අවස්ථාවට චීන තානාපති ෂි ෂෙන්හොයි නියෝජ්‍ය වෙළඳ අමාත්‍ය චෙන් කොමින් සහකාර විදේශ අමාත්‍ය වූ චෙන්හොන් චීන ජාත්‍යන්තර සංවර්ධන සහයුත ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වොන් මොයු සහ විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් මහතා ඇතුළු මෙරට නිලධාරීන් පිරිසක් එක්ව සිටියා මේ අතර චීන විදේශ අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අද දහවල් අරලියගහ මන්දිරයේදී සිදු වුණා. මෙහිදී චීනයේ අධ්‍යාපන කටයුතු වල නිරත ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් 400 දෙනෙකු මේවන විට පවතින ඇතම් සීමාවන් හේතුවෙන් අපහසුතාවයට පත් වී ඇති බවත් ඔවුන්ට අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය වූ සහයෝගය ලබා දෙන ලෙසටත් අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කළා. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලාංකික සිසුන්ට චීනයේ සිය අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකසන බවටයි විදේශ අමාත්‍ය යැන්ග් ඊ මහතා පොරොන්දු වී තිබෙන්නේ. මේට අමතරව ඉතා වැදගත් වූ කරුණු රැසක් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්ුණා. පෝට් සිටි වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීම, එන්නත් වැඩසටහන සඳහා තවදුරටත් සහය ලබා ගැනීම සහ හම්බන්තොට කර්මාන්ත කලාපය සංවර්ධනය ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. ආර්ථික සහ තාක්ෂණික සහයෝගතාව පිළිබඳ ගිවිසුම කොළඹ අඩුවාදම්ලාභී කාණ්ඩ සඳහා සහනදාර නිවාස ව්‍යාපෘතිය පිළිබඳ හුමාරු ලිපිය, බණ්ඩාරනායක සම්බන්ධන ශාලාවේ තාක්ෂණික සහයෝගතාව ව්‍යාපෘතිය සහතිකය සහ වකුගඩු රෝග ජංගම පරීක්ෂණ සඳහා තාක්ෂණික සහයෝගතාව ව්‍යාපෘතිය සහතික බාර දීම ඇතුළු දෙරටට ඉතා වැදගත් අවස්ථාමන් කිහිපයක්ද මෙහිදී සනිටුහන් වුණා. මෙහිදී සමුරුකාසි හුමාරුවක්ද සිදු වුණා. Welcome once again to Sri Lanka. The last visit to Sri Lanka was exactly 2 years ago, and I am happy to see you. I believe these regular high-level visits help affirm our strong and friendly relations. This year is an important year for our two countries. It makes 65th anniversary of establishing diplomatic relations and 70 years of signing the Rubberized Pact. Allow me also to congratulate the Communist Party of China on its 100th anniversary. As you know, the Central Bank of Sri Lanka issued commemorative coin to make these important milestones. Excellency, I want to thank the government and the friendly people of China for the generous support towards fighting the COVID-19 pandemic. පාසල් වල සියලු ශ්‍රේණි හෙට සිට සාමාන්‍ය පරිදි විවෘත කිරීමට නියමිතයි. හැකිතාක් සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව පාසලට පැමිණෙන ලෙසයි අධ්‍යාපන බලධාරීන් සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ. පාසල් වල සියලු ශ්‍රේණි හෙට සිට සාමාන්‍ය පරිදි විවෘත වෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් පසුගිය කාලයේදී කොටස් වශයෙන් ආරම්භ කෙරුණේ. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් වල ආපන ශාලා විවෘත කිරීමට තවදුරටත් අවසර හිමිවන්නේ නැති බවයි. හෙට සිට පාසල් වල සියලු ශ්‍රේණි සාමාන්‍ය පරිදි විවෘත වුණත් රටේ ඇති කොවිඩ් අවදානම් තත්ත්වය තවමත් පහව ගොස් නැහැ. හෙට සිට සාමාන්‍ය පරිදි පාසල් යළි ආරම්භ වුණත් සෞඛ්‍ය මාර්ග උපදේශ නිසි පරිදි අනුගමනය කිරීමට සිසුන් මෙන්ම ගුරුවරුන්ද කටයුතු කළ යුතුය. හැකි සෑම විටම සිසුන් අතර දුරස්ථ භාවය අනිවාර්ය වනවා. අවම වශයෙන් මීටරයකවත් පරතරයක් අවශ්‍ය වුවත් පන්ති කාමරවල සිටින සිසුන් ප්‍රමාණය අනුව එම මීටරේ දුරස්ථ භාවය පවත්වා ගැනීම කොතරම් සාර්ථක වේවිදැයි කිව නොහැකි. හෙට පාසල් වෙත යන ඔබගේ දරුවාට අවම වශයෙන් මොහුණු ආවරණ දෙකක්වත් ලබා දී පාසලට පිටත් කිරීමට දෙමව්පියන් සැලකිලිමත් විය යුතුය. එසේම විෂබීජනාශක දියරයක් භාවිත කිරීමටත් දෑත් පිරිසිදු කිරීමටත් සිසුන් වගබලා ගත යුතුය.
ආහාර ගැනීමේදී සිසුන් එක්ට්‍රස් නොවි තනි තනිව ආහාර ගැනීමට කටයුතු කිරීම තුළින් කොවිඩ් ව්‍යාප්ත වීම පාලනය කරගත හැකි. එසේම සුළු හෝ රෝග ලක්ෂණයක් පෙන්වනවා නම් ඔබේ දරුවන් පාසල් වෙත එවීමට කටයුතු කරන්න එපා. හැකි සෑම අවස්ථාවෙදීම තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් බව අප යලිත් කිව යුතුයි. එසේම කොවිඩ් සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් බවද අප ඔබට යලිත් සිහිපත් කරනවා. සියලුම දරුවන් හෙට පාසල් වලට කැඳවීම සඳහා සෞඛ්‍ය නිර්දේශ ලැබිලා තියෙනවා. මේ අවස්ථාවෙන් මහඟු ප්‍රයෝජන ලබා ගන්න කියලා මා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා වෙනුවෙන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනුවෙන් සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලනවා මේ දරුවන් සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රමවේද අනුගමනය කරලා පාසල් වලට එවන්න කියන එක. මෙහිදී කෙනෙක් අහන්න පුළුවන් කොහොමද සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න කියන එක. ඒ හැරෙන්න ඊතුරුම සියලුම කටයුතු විශේෂයෙන් ගත්තොත් එහෙම දරුවන්ට ගෙදරින් තමයි ආහාර ගේන්න තියෙන්නේ. ඒ නිසා ආපන ශාලා පිළිබඳ විශ්වාසය තබන්න එපා. වගේම ප්‍රවාහනයේදී ඇතුළත් වෙනකොට උෂ්ණත්වයේ මැනබැලීම, මුව ආවරණය පැලඳීම, ඒ වගේම හැකිතරම් දුරට දරුවන් මේ සෞඛ්‍ය ආරක්ෂිතව පාසල තුලදිත් පාසලෙන් පිටදිත් වෙන වෙන තැන්වල යන්නේ නැතුව ඒ නියමිත පරිදි දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා යොමු වෙලා මේන් ඵල ප්‍රයෝජන ලබා ගන්න. මේ අතර පාසල් සිසුන් වහම එන්නත ලබා ගත යුතු බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මේ අතර ප්‍රකාශ කළා. කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට ඒ සඳහා රජය විසින් ලබා දෙන එන්නත අවුරුදු 12න් ඉහළ ළමුන් සඳහා ලබා දීම ඇත්තටම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. එමගින් තමන්ගේ දරුවන්ට තමන්ගේ දරුවාගේ මෙම වෛරසයට එරෙහිව ක්‍රියා කිරීමට තියෙන ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. ඒ නිසා දරුවාට රෝග වැළඳීමට තියෙන හැකියාව අවම වෙනවා. ඒ වගේම රෝගය වැළඳුණත් මෙම රෝගයෙන් සංකූලතා ඇති වෙලා, ඒ කියන්නේ නියුමෝනියාව සහ අනිකුත් සංකූලතා ඇති වෙලා දරුවා මිය යෑමට තියෙන හැකියාව ඉතාමත්ම අවම වෙනවා. එන්නත ලබා ගැනීමෙන් ඒ දරුවාගේ ඇඟ ඇතුලේ වෛරසය බෙදී වර්ධනය වෙන්න තියෙන හැකියාව ඉතාමත්ම අවම මට්ටමක පවත්වාගෙන යන්න හැකිවන ලෙසට ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රිය වෙන නිසා. ඊයේ මෙරටින් COVID-19 නව ආසාදිතයින් 580 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ සමග මෙරට සමස්ත COVID ආසාදිතයින්ගේ සංඛ්‍යාව 591,231ක් දක්වා ඉහළ ගියා. තවත් කොවිඩ් මරණ 7ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද පස්වරුවේ තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,119ක් දක්වා ඉහළ ගියා. බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ 150,000 ඉක්මවා ගොස් තිබෙනවා. ප්‍රංශයේ නව එන්නත් කරන අවසර පත්‍රයට එරෙහිව දහස් ගණනක් ජනයා වීදි බැස ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ 150,000 ඉක්මවා තිබෙනවා. මේ වන විට ලොව කොවිඩ් මරණ 150,000 පසු කළ හත්වන රට බ්‍රිතාන්‍යයි. අගමැති බොරිස් ජොන්සන් පවසන්නේ සෑම මරණයක්ම විපතට පත් වූ මිතුරන්ට සහ ප්‍රජාවන්ට විශාල පාඩුවක් බවයි. එසේම සිදු වූ සෑම මරණයක් වෙනුවෙන්ම ඔහු සිය කනගාටුවද ප්‍රකාශ කර සිටියා. ඔමික්‍රොන් වෛරසය හමුවේ ශීඝ්‍ර ලෙස කොවිඩ් රෝගීන් ඉහළ යාමත් සමග රෝහල් බරපතල තර්ජනයකට ලක්වැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රංශ රජය මේ දිනවල නව එන්නත් අවසර පත්‍රයක් යෝජනා කරමින් සිටිනවා. මෙම යෝජිත නව එන්නත් අවසර පත්‍රයට එරෙහිව ලක්ෂය ඉක්ම වූ ජනතාවක් රට පුරා වීදි බැස තිබෙනවා. මෙම නව පනත් කෙටුම්පත හරහා එන්නත් ගත්තේ නැති පුද්ගලයින් සාමාන්‍ය ජීවිතයෙන් යම් තාක් දුරකට සීමා කිරීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ. එන්නත් කරන අවසර පත්‍රය එපායයි සඳහන් පුවරු රැගෙන විරෝධතාකරුවන් සිය විරෝධය පළ කර තිබෙනවා. විරෝධතාකරුවන් 34 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගියදා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තොටුපලේදී ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ගේ වීසා බලපත්‍රය අවලංගු කර දැමුවා. ඒ ඔහුට කොවිඩ් එන්නත ලබාගත් බවට සාක්ෂි පෙන්වීමට නොහැකි වීමත් සමගයි. මේ වන විට ඔහු දැඩි සීමා මැදියේ ඔස්ට්‍රේලියාවේ රඳවාගෙන සිටින බවයි වාර්තා වන්නේ. පසුගිය දෙසැම්බර් මාසයේ ජොකොවිච්ට කොවිඩ් ආසාදනීය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුට එන්නත්කරණය අනවශ්‍ය බවට ඔහුගේ නීතිඥයින් අධිකරණයේ හමුවේ මේ දිනවල කරුණු ඉදිරිපත් කරමින් සිටිනවා. එයන්ව ඔස්ට්‍රේලියානු බලධාරීන් තවම ඔහුට තරඟයට සහභාගී වීමට අවසර ලබා දෙනවාද නැද්ද යන්න තීරණය ලබා දී නැහැ.
පොහොර අර්බුදය නිසා ඉදිරියේදී වීමෝල් හිමියන්ට කොටන්න වී නැතිවන තත්ත්වයක් උදා වී ඇති බව සහල් නිෂ්පාදකයන් පවසනවා. පොහොර අර්බුදයට විසඳුම් මිල්ලා රට පුරා ආරම්භ වූ අරගල තවමත් අවසන් නැහැ. මේ අතර කාබනික පොහොර යොදා සිදු කළ වීභාගාවක අසුණු නෙලීමට ගොවීන් සෝදානම් වන තොරතුරුද අද අපට වාර්තා වුණා. රසායනික පොහොර භාවිතය නවත්වන රජයේ තීරණය කළේ හිතුමතේ. පස්සේ ආපු විරෝධය වගේම වැඩේ වැරදුනා කියලා දැනුණු තැන ගහපු ගැස රිවර්ස් වුණා. පොහොර ප්‍රශ්නේ අන්තිමට නතර වුණේ පෞද්ගලික සමාගම් ලාභ උපයලා. කාබනික පොහොරවල ගැටලු මතුවෙලා රජය කාබනික පොහොර නිෂ්පාදනය කරන්න කියලා ගොවින්ට කිව්වට ඊට අදාළ දැනුම දුන්නේ නැහැ කියලායි ගොවින් චෝදනා කරන්නේ. කාබනික පොහොර අපේ රටේ මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරන්න නම් ඉහළින් ලැබෙන උපදෙස් පමණක් මදි. අපේ රටේ කෘෂි කර්මාන්තයට අදාළ සියලු නිලධාරීන් කෘෂි විද්‍යා ගොවින් ඒකාබද්ධ වූ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි. කාබනික ගොවිතැනට පෙර පරීක්ෂණ මට්ටමින් වගා කිරීම සිදු කර සිදුවන වගා හානි ගැන යම් අවබෝධයක් ලබා ගත යුතුයි. එසේ නොමැතිව හිතුමතේ ගත් තීන්දුව తీරණ නිසා අවසානයේ රටේ කෘෂිකර්මාන්තයේම බිඳවැටීමට ලක්වීම සිදුවනවා. අපේ රටේ කාබනික පොහොර තීන්දුව අන්තිමේ නතර වුණේ කොමිස් කුට්ටි ළඟ. එහෙම නැත්නම් අපේ පොළවට සුදුසු නෑ කියලා තහවුරු වෙච්ච චීන පොහොර නැවක් ළඟ. රටේ ඩොලර් නැති වෙලාවේ නිකරුණේ අපේ මුදල් විදේශ රටවලට පුදන්න සිද්ධ වුණේ මේ වැරදි තීන්දුව රජෙන් කාබනික කියලා දීපු පොහොර දාලා මැදිරිගිරිය කවුඩුල්ල ගොවි ව්‍යාපාර යටතේ වී ගොවිතැන් කළ ගොවීන් පීඩාවට පත් වෙලා ගොයම් ගස් උස යනවා විතරයි කියලයි ගොවීන් පවසන්නේ. මේ වගේ විනාශයක් නම් ගොවිතැනට වෙලා නැහැ මෙතුවක් කාලෙක. එලින්ම ගොවියට වෙච්ච සන්ත ඇති වුණම ගහටත් වෙලා තියෙනවා. එක එක ජහජරව ගහලා ගොයම් වැල් ගිහිල්ලා තියෙනවා. සම්පූර්ණයෙන් දැන් මේ මාසේ ගොයම දැන් අඩි දෙකක් විතර උස ගිහිල්ලා තියෙන්නේ. මේක අත්සන්නක් ගන්න බෑ. පොහොර අර්බුදය පැත්තක තියලා ඇමතිවරු මාරු කරාට මීට විසඳුම් ලැබෙන්නේ නැහැ කියලයි සමගි ගොවිජන පෙරමුණ පවසන්නේ. අපිට ආරංචි වෙලා තියෙනවා කෘෂිකර්ම ඇමතිවරයා විදිහට ඉන්න මහින්දානන්ද වෙනුවට එස්.එම්. චන්ද්‍රසේන මහත්තයා දාන්න යනවායි කියලා. එස්.එම්. චන්ද්‍රසේන මහත්තයා දාන එක නෙමෙයි මෙතන වැඩේ තියෙන්නේ. අර ඔළුවේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ එස්.එම්. චන්ද්‍රසේන මහත්තයා දැම්මයි කියලා මේ ඔළු ගෙඩි වෙනසක් කරා කියලා අපිට වැඩක් නැහැ. කරුණාකරලා තීන්දුවක් ගන්න මේ රටේ දුක් විඳින මේ ගොවි ජනතාව වෙනුවෙන් සහන ටික ලබා දෙන්න. ගොවියගෙන් අහන්නේ නැතුව රජය ගත්ත තීන්දුව తీරණ නිසා සමස්ත ගොවියාම කබලෙන් ලිපට වැටිලා කියලයි ඒකාබද්ධ ගොවි නියෝජිතයින් පවසන්නේ. ඇක් දෙකට ඇටයක්වත් දැක්කපු නැති අර චීන අසූචි නැවට ඊයේ ඇමරිකානු ඩොලර් 6.9ක මුදලක් බැංකුවේ නිදහස් කරලා තියෙනවා. ඒ සල්ලි මහ ජනතාවගේ දුප්පත් අහිංසක ගොවියන්ගේ සල්ලි. හැබැයි උඹලා ඔතෙන්ද ඔය රජකම් වලට ඔය මන්දිර වලට උඹලා ගෙනාවේ අපේ අහිංසක ගොවි ජනතාවගේ වහන්ති වෙන අත් දෙකේ කතරෙන් කියන එක හොඳට මතක තියාගන්න ඉදලා උඹලා ඔය මන්දිර වලින් බත්සන්නෙත් මෙන්න මේ කැත්තේ උදැල්ල වැඩ කර පුහතේ අපේ අත්වලින් ගහන කතරෙන් කියන එක වැඩි ඈතක නැහැ. කෘෂිකර්මයක් ගැන දන්නේ නැති කෙක් ඉන්නවා නම් කතා නොකර හිටපල්ලා. මාධ්‍ය ඉස්සරහවිලා රංග දක්වන්න එන්න එපා. දැන් අද අම්පාර නැගෙනහිර පළාතේ ගොය මේ අසනු නෙලනවා. ඔය කියන හරක් ගිහිල්ලා බලපල්ලක මොනවද වෙලා තියෙන්නේ කියලා ගුවියන්ට. රජේ මේ වැඩපිළිවෙල නිසා ඉදිරියේදී වීමෝල් හිමියන්ට කොටන්න හාල්වත් නැති බව සහල් නිෂ්පාදකයන් චෝදනා කරනවා. සහල් නිෂ්පාදන කර්මාන්තය මුළුමනින්ම අඩාල කරලා වෙලා තියෙනවා මේ සතිය වෙනකොට. ඉදිරියේදී තවත් මේක දරුණු තත්ත්වයට පත් වෙනවා. මේ රටේ සමස්ත කෘෂිකර්මයේ වී නිෂ්පාදනය අඩු කරන්න හේතු වෙලා තියෙන්නේ රජය ගත්ත අවිධිමත් ක්‍රියාමාර්ග කියලා අපි පැහැදිලිව කියනවා. විධිමත් වැඩපිළිවෙල නැතුව මේ කරපු ක්‍රියාදාමය නිසා අද පාරිභෝගිකයත් වීමෝල් හිමියත් ගොවියත් මේ රටේ අහිංසක සියලු ජනතාව අමාරු වැටලා ඉන්නවා. මේ රටමින් ඉදිරියට ගෙනියන්න නම් මේ රටේ ජාතික කෘෂි ප්‍රතිපත්තියක් හදලා මේ ප්‍රතිපත්තිය තුල කාබනික පොහොරද රසායනික පොහොරද කියන යණයකට වඩා ඊට වඩා තියෙන තැන තමයි ජාතික කෘෂි ප්‍රතිපත්තිය ගෙනියන්න රටේ ගොවි ජනතාවගේ විනායකටිකේ කරාසි කරලා යුණුවට යන්න පුළුවන් පැත්ත කොතනද කියන එක පැහැදිලිව දැන හඳුනාගෙන රාජ්‍ය නායකයාද කෘෂිකර්ම නායකයාද ඒ සඳහා යෙදෙන රාජ්‍ය නිලධාරීන් දෙකතු කරලා මේ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාව සම්මුතියක් ඇතිකරගන්නට ගියේ නැත්නම් මේ රටේ කෘෂිකර්මාන්තයට දෙවියන්ගේ පිහිටයි. පොහොර අර්බුදය නිසා ඉස්සරහට කන්න වෙන්නේ කෙහෙල්ලල කියලා චෝදනා කරමින් තෙල් හිරියාව කොත්මල්පුර ගොවි සංවිධානය ඊයේ රාත්‍රියේ පන්දම් විරෝධතාවයකද නිරත වුණා.
महाविलाच्य गोवीन पोहर गटलुवट विसुंदुमिल्ला देव कण्णलावोग्द सिदुकला පෞරාතික නැති නිසා අද කුඹුරු ඔක්කොම පුරාම් වෙලා ගිහිල්ලා තියෙනවා ජනතාව බලාපොරොත්තු වෙන අස්වැන්න නැහැ මේ පාලකීන්ට කියලා වැඩක් නැහැ දැන් කියන්න තියෙන්නේ දෙයියන්ට විතරයි මොකද දෙයියන්ට මේ සැරේ අලුත් සහල් මංගල්‍ය දෙන්න විදිහක් නැහැ ඒ නිසා අපි දෙයියන්ට කනලව් කරන්නේ ඉරි යලකන්න වෙනකොටවත් අඩු ගානේ තෙල් පොහොර ටික ලැබෙන්න මේ පාලකීන් වෙනස් කරන්න රටේ මේ වගේ දුර්දාන්ත පාලනයක් ඇති වෙච්ච පළවෙනි අවස්ථාව නිදහසෙන් පස්සේ රටපුරා ගොවීන් රසායනික පොහොර ඉල්ලා අරගල කරද්දී දියුලපිටිය කොට්ටාෂයේ කාබනික පොහොර යොදා සිදු කළ වී වගාවක අසුණු නෙලීම නිරීක්ෂණයට රාජමාති ඉන්දික අනුරුද්ධ මහතා අද එක්ුණා. විපක්ෂයේ දැන් ලොකු උත්සාහයක යෙදෙනවා වගා හානි වන්දි ලබා දෙන වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන්න කියලා කාබනික වගාවත් එක්ක ගොවියා කබලෙන් ලිපට වැටෙනවා කියලා පෙන්නන. මේ ගොවි මහතුරු කියන්නේ මේ ඒගොල්ලෝ කාබනික වගාවෙන් අවශ්‍ය කරන කොම්පෝස්ට් පොහොර මේ පොළවට යෙදුවා. ඒ යෙදීමත් එක්ක මේ තත්ත්වෙට අස්වැන්න ලබා ගැනීමේ පුළුවන්කම ඒගොල්ලන්ට ලැබුණා කියලා. ජනාධිපතිතුමාගේ උවමනාව හිට්ලර් වගේ බලහත්කාරකම් කිරීම නෙමෙයි. විරෝධතාවේ බොරුවක් කියලා ඔප්පු වෙලා තියෙනවා මේ වගේ ශාස්ත්‍රීය යායවන් වල අද අස්වැන්න නෙලනවා. කාබනික පොහොර යොදා සිදු කරන ලද බස්නාහිර පළාතේ වීවගාවක අසුන් නෙලීමට සූදානම් වීම පිළිබඳ දර්ශන අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ විසින් මාධ්‍ය වෙත යොමු කර තිබුණා. හරියටම සාර්ථකයි මේක. මේ සැරේ තමයි අවුරුදු ගානක මේ වගේ හැදුනේ. මේ පොහොර වලින් මේ රට මේවා කරන්න පුළුවන්. හැබැයි ප්‍රමිතිය වෙනස් කරන්නේ නැතුව පසට උචිත විදිහට හදන්න. දැන් පොහොර සත්තරන් වුණත් වැඩක් නැහැ. මනා කැපවීම අදිස්ථානය ආසාව උවමනාව තියෙනවා නම් කරන්න පුළුවන්. මට නම් උපරිම අස්වැන්න මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. ඒක මේ තීවෙනවා කියලා මේ කීත්‍යය දිහා බලනකොට ඕන කෙනෙකුට කිලි ගන්න පුළුවන් වෙනවා. මේ දිනවල ගෑස් සමාගම් දෙකම ධාරිතාවය වැඩි කරමින් ගෑස් නිකුත් කරමින් සිටිනවා. ඇත්තටම දැන් වෙළඳපොළට නිකුත් වෙන්නේ ප්‍රමිතිගත ගෑස්ද? මේ ප්‍රශ්නය අහන්න වෙන්නේ ප්‍රමිතිගත බව කියන ගෑස් ආශ්‍රිතවද පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වන නිසායි. රටේ ජනතාව හිතාමතාව රවට්ටපු අදාළ සමාගම් නිලධාරීන් නීතිය ඉදිරියට ගේන්නේ නැත්තේ ඇයි? අදය රටටම ප්‍රශ්නයක්. මේ වෙද්දි ගෑස් ආශ්‍රිත පිපිරීම් නිසා ජීවිත හානි වගේම දේපල හානිත් විශාල සංඛ්‍යාවක් වාර්තා වුණා. නමුත් ආපදාවට පත් වූ කිසිම කෙනෙකුට තවම ගෙවපු වන්දියක් නැහැ. වන්දිය ගෙවන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලද කියලාවත් දන්නේ නැහැ. මෙවැනි අනතුරු විශාල ප්‍රමාණයක් සහ දේපල හානි දිගින් දිගටම සිදු වෙමින් තිබුණත් මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට අදාළ ආයතනවලට සහ ඊට සම්බන්ධ වූවන්ට තවම නීතිය ක්‍රියාත්මක කරලා නැහැ. එවැගේම වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් ලැබිලත් නැහැ. ප්‍රමිතිය පරීක්ෂා කරලා වෙළඳපළට නිකුත් කරන අලුත් සිලින්ඩර පුපුරන්නේ ඇයි? ප්‍රමිතිගත ගෑස් වෙළඳපළට නිකුත් කරමින් සිටින බව දෙකින් දිගටම සමාගම් දෙකම පවසනවා. ඇත්තටම මේ සිද්ධ වෙන්නේ තවත් ජාවාරමක්ද? නැත්නම් ප්‍රමිතිගතයි කියලා සීල් ගහලා පරණ ගෑස් සිලින්ඩර අලුත් මූලකින් වෙළඳපළට නිකුත් කරනවාද? විශේෂභාර ඇමති ප්‍රමිති කාර්යංශය සහ පාරිභෝගික සේවා අධිකාරිය මේවා ගැන හොයලා බැලුවේ නැත්නම් ඉදිරියේදී තවත් විනාශයක් අතළඟ බව මතක් කළ යුතුයි. කෝට ලෙස තවමත් පුපුරා යන ගෑස් සිලින්ඩර වෙළඳපළේ අලෙවි වෙනවා. අධිකරණය පවා සමාගම්වලට නියෝග කළා සංයුතිය සිලින්ඩරේ සටහන් කරලා ප්‍රමිතිගත ගෑස් පාරිභෝගිකින්ට ලබා දෙන්න කියලා. කවුරු පම්පෝරි ගැහුවත් අන්තිමට අදත් පාරිභෝගික ජනතාවට ගෑස් ගන්න පෝලිම් වල ඉන්න සිද්ධ වුණා. දවසකවම ඉන්න පෝලිම් වල. තාම පොනේ උදේ පාන්දර 3 ඉඳන් මේ පෝලිමේ ඉන්නවා. විහිින් තමයි අපි දුක් විඳින්නේ. දැන් තමයි සප ඔක්කොටම සපම් වෙලින් දැන් තමයි. නගල යනවා වැඩි. හොඳටම හොඳයි. පරාදි කියන්නේ බෑ. මේ මේ ජීවිතය ගත කරන්න හිතයි කියලා හිතුවම නෑ. ඒ තරමට ආසයි, සැපයි, තනීපයි, සතුටුයි. ඒ නායකයා මේ පෝලමකින් හරි කොහෙන් හරි අලුතින්ම බිහි කරන තත්ත්වයක් තමයි දැන් මේ රටට ඇවිල්ලා තියෙන්නේ. පන්දම් පත්තු කරලා මේ රටට විසඳුමක් නෑ. ලංකාවේ මිනිස්සුන්ට ඔළුව තියන මොලේ නෑ. ප්‍රින්ට්යක් විතරයි උනේ. ඒ ටික බිව්වම ටිකක් ආයි පණ එනවනේ. දැන් කතා කරන්න පණ නෑ. උදේම නැගිටිනවා. පෝලිමට යන්න තියෙනවා. ඉදිරියේදී පාම් පොලිමක් ආවොත් ඒකටත් යන්න නෝනව තියෙනවා. පාම් පොලිමේ අපි යනවා තවත් මොකක් හරි පොලිමකට. උන් සැප විඳිනවා, අපි දුක් විඳිනවා. සර් තමයි හොඳටම කරේ. ලංකාවට සුනාමියට ආපු සල්ලි ටික හරියට මේවා කරන්න මේක සිංගප්පූරුවක් කරන්න තිබ්බා. පොඩි දොලස්තෝගයද ලංකාවට ආවේ. ඒක කරන්න බැරි වෙච්ච රට කවදාකවත් ගොඩ එන්නේ නැහැ. මේක තමයි සෞභාග්‍ය දැක්ම මහත්වෝ. දැන් ගෑස් ටැංකිය ගන්න රුපියල් 2700ක් විඳන් ගන්නවා. තව රුපියල් 2000කට විතර අපිට කෙල වෙනවා. ඒ කියන්නේ අද දවසේ පඩිය නැහැ නේද? මේව යුගයක් ඇවිල්ලා තියෙන්නේ. අපිට බොහොම සතුටින් මේ පෝලිං වල ඉඳගෙන දැන් දුක් විඳින ජනතාව වෙනුවෙන් ගෑස් පෝලිම. නෝනායි මේ මිනිස්සු කැම් දෙ ගන්නවෝ. පිටුරුවත් අපි ගන්න සල්ලි වෙයි. මේක ඩොලර් ඩොලර් කියන එක කොරෝනා කියන කිසිම සාධාරණයක් නැහැ මේ රටේ සාධාරණයක් වෙන්නම.
ගෑස් නැති නිසා භූමි තෙල් පෝලිම් වල පැය ගණන් අදත් ජනතාවට හිටන් ඉන්න සිද්ධ වුණා. එහෙම යාණ්ඩුව කරන්නේ නැත්තම් රට බදාලා යන්න ඕන. යන්නේ නැහැ. තාගෙන සැපද කියලා හඳ තින් දැන්. 500ක තමයි දෙන්නේ. පොඩ පොඩාර විවාගෙන කන්න එපා. ඇමතිගොල්ල සැප විඳිනවා. ඔය සල්ලි ටික ඔක්කොම ගත්තා මේ රටේ දින ණය ඔක්කොම ගෙවලා අද අපි නිදාසේ ඉන්නවා. මේගොල්ල සැප විඳිනවා. අපි රුපියල් 1000ක් දෙන්න දිනවා පොලිසියයි. එහෙම නැත්තම් අපි රිමන්ඩ් කරයි. මේගොල්ල කෝටි මිලියන ගාන ප්‍රකෝටි ගානක් ගහලි වෙලා යනවා ගාඩ් පිට. කවුරුවත් ඉස්තරයි. ජීවිතේ ගතන දා සෑහෙන දුක වෙලා තියෙනවා. අnder නැති වෙලා ඉන්නේ. අන්තිමට අසන වෙලා ඉන්නේ. එතන අපි නන්නතර කරන්න එපා කියන තව. මේ කොරෝනා වැඩි හපන් දැන් යන මේ තත්ති. සැප කියන්නේ සුපිරි සැප. ගෝඨාභය මහත්තයා වගේ මේ වගේ සැප දුන්නා අපේ වයසටම. උංගත්තත් එකයි මුංගත්තත් එකයි. දියවන්නායේ මේකට දාන්න ඕනේ 220 පාන. ඒකම දාපත් ඒකෙන් තුනක් බලා ඉන්නකෙ. මාර සනීපයි. පොලිම් තමයිද ඔක්කොම පොලිම් තමයිද? දේවල් වල වැඩ දාලා එනවා පොලිමට මේ භූමි තෙල් ගන්න. කෑම නැතත් ඒක තමයි කරන්න වෙලා තියෙන්නේ. රාම තෙල් අර යන්න නම් කන්න නැත්තම් කෑම නැහැ. එන්න බෑලම යනවා. කරන්න බැර නම් දීලා යන්නයි තියෙන්නේ. පොඩි ළමයි කිරිපිටි වලට ආන්නන උදේ තේවක් කරගෙන කාටවක් කරගෙන තේල්ලන මේක පොඬ පුළුවන් දෙ කියලා ආන්නනවා පොඩි ළමයි. රට දෙහැත්තේ ආදරේ නම් සුපෝක භෝගි වාහන ඔක්කොම අත්තිතෝන්න ඕන දුවන් නැති වෙන්න මේ වාහන ඔක්කොම අත්තිතෝලා පාර්ලිමේන්තුවේ සියලු දෙනා ආදර්ශමත් විදියට තීවිල්ලයකින් ගියා නම් මේ ප්‍රශ්නේ තෙල් වලට යන මෙවකරන ආදර්ශමත් වෙන්න ඕන යණ්ඩයි කියන එක තමයි කියන්න තියෙන්නේ භූමි තෙල් ලිප් වලට මේ දිනවල විශාල ඉල්ලුමක් තියෙනවා අද නුවරඑළිය සතිපොලේ භූමි තෙල් ලිප් අලෙවි උනේ මේ මිල ගණන් වලට දැන් මිනිසුන්ගේ ඉල්ලුමක් තියෙනවා ඉතින් බඩු නැහැනේ ගන්න අරක රුපියල් 700 වගේ තිබ්බේ දැන් 2800යි 2600යි මේක රුපියල් 2500 වගේනේ තිබ්බේ දැන් 7500යි අදත් ගෑස් ආශ්‍රිත පෙරීම් සහ කාන්තු බීම් පිළිබඳව වාර්තා වුණා. මේ අතර ගෑස් වංචාවන්ට සම්බන්ධ පුද්ගලින්ට සහ ගෑස් සමාගම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත්තේ ඇයි කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මොජුබ රහුමාන් මහතා ප්‍රශ්න කර සිටිනවා. දැන් මේ අපි කතා කරන අද දවසේ මේ වන විට අද උදේ ඉඳලා ගෙවල් කීපයක මේ රටේ ගෑස් ලිප්පු ප්‍රශ්නය. තවම විසඳුමක්. විසඳුමක් නැතුව හමනක් නොව මේ තත්ත්වයට ගෑස් සංයුතිය වෙනස් කරපු විශේෂඥයන් විරුද්ධව ඒ විශේෂඥයින්ගේ වගකීම බාර අරගෙන ඉන්න ලිට්‍රෝ ගෑස් සභාපතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලයට අද වෙනකන් දඬුවම්. ඒකට අපිට සැකයක් ඇති වෙනවා. එහෙමනම් ඊට ඉහළ අය උපදෙස් දුන්නද अपराध विमर्शन मे पिलीबंदीक्षण पटांगरान नेता जनाधिपति संबंध मोहन पोते फेसबुक अपराध विमर्शन अरगे उत्तर आंडोट विरुद्ध मुखरी पोस्ट एफ बी के दाप अपराध विमर्शन होयागन कट उत्तर मेराटे मेतर हानिया सिद्ध अपराध विमर्शन लिट्रो समागमे नियोजित बरी देश पालन बलपैम हिंदा मुदल तुमागे बलपैम हिंदा जनाधिपति तुमागे बलपैम हिंदा मे नीलधारी पत्करे जनाधिपति तुमाई मुदल तुमाई दंगिन सभापति तुमा पत्करे जनाधिपति तुमा दंगिन अध्यक्ष मंडले पत्करे मुदल तुमा हेमना मे नीलधारी मे संयुत विनस्करण तीन तीर्ण गति देश पालन नायक अंगे अनुदनुम उड़दी उपदेश විලඳාම් කරන විලඳු ඊට වඩා වගකීමකින් වැඩ කරනවා ජාවාරම් කාර්යයන්ගේ සමාගම බවට අද මේකපත් වෙලා තිබෙනවා රට මේවන විට අඳුරු කාල පරිච්ඡේදයකට ගමන් කර ඇති බව කොළඹ අගරදුගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන් පවසනවා ජනතාව දැඩි ලෙස පීඩා විඳින තත්වයකට පත්ව ඇති බවයි කාඩිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ ඒ කටුනායක සුද්ධ වූ පේදුරු පවුරු දෙව් මෙදුරේ පැවති දේව මෙහෙයකට එක් වෙමින්
කටුනායක ශුද්ධ වූ පේදුරු පාවුළු දෙව්මෙදුරේ 150 වන ජුබිලි සැමරුම් උත්සවය අද පැවැත්වුණා. ඒ කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සැමරුමට සමගාමීව ප්‍රතිසංස්කරණය කරන ලද ශුද්ධ වූ පේදුරු පාවුළු දෙව්මෙදුර නිල වශයෙන් විවෘත කිරීමද සිදු කෙරුණා. එමෙන්ම කටුනායක ප්‍රදේශයේ අඩු ආදායම් ලබී පවුල් දෙකක් සඳහා නිවාස දෙකක් සාදා නිල වශයෙන් බහර දීමද සිදු වුණා. මේ හැම පුද්ගලයෙක්ම විශේෂිතයි. ලෝකයේ බිලියන 9ක ජනගහනයක් හිටියට වඩාක්වත් එක්කෙනෙක් දෙපාරක් අපිට හම් වෙන්නේ නැත්තේත් අන්නේ ඒකයි. ඉතින් මොනවද අපි කරන්න ඕනේ අපේ ජීවිතේ? අපි කිසි කෙනෙකුගේ මේ ලෝකේ හදන මාලිගා ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඔක්කොම දාලා යන්න ඕනේ. ඒ නිසා අපි කල්පනා කරමු. අපේ ජීවිතය තුළින් කරන්න තියෙන මොකද්ද? ඔබගේ ජීවිතය වටිනවා. ඒ අවතක්සේරු කරගන්නට එපා. මේ ලෝකේ තියෙන తాවකාලික තෘප්තියින් පස්සේ ගාක් වෙලාවට අපි අර නිකන් යම් කිසි ගමනක් යන්නට පිටත් වෙලා වෙන කොහෙවත් යනවා වගේ. එහෙමනම් අපි හැම කෙනාටම විශේෂ කැඳවීමක් වටිනාකමක් තියෙනවා. අද ලෝකේ පුරාම තාමත්ම අඳුරු කාල පරිච්ඡේදයක් උදා වෙලා තියෙනවා. අද ලංකාවෙත් එහෙමයි. ඉතාමත්ම අඳුරු අවිනිශ්චිත කොහෙද යන්නේ කියලා කවුරුවත් දන්නේ නැති කාල පරිච්ඡේදයක්. අන්ධකාරයේ බලවේග ක්‍රියාත්මක වෙමින් මනුෂ්‍ය ජීවිතයේ අසහනයට පත් කරන කාල පරිච්ඡේදයක් අද ලංකාවේ තියෙනවා. ජනාධිපතිවරණයෙන් පසු පළමු සතියේම පොහොට්ටු සඳහනේ ගිවිසුම කඩ කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එමෙන්ම පොහොට්ටු සඳහනේ ගිවිසුමේ ඇති කිසිවක් මේ වනතෙක් ඉටු කර නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපති ඡන්දයට කලින් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන තිබුණු උවමනාව වටිනාකම පොහොට්ටුවේ මහත්තුරුයි. මම කිව්වේ යක ඉන්න වට්ටෝ මේවා දන්නේ නැහැ කියලා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ ඉහළම නායකයෝ මාව කීචරයක් හම්බුණා. 1-2-3 තුන් දෙනා වෙනම මාව හම්බුණා ජනාධිපති කාර්යාලයේ. එහෙම සාකච්ඡා කරලා සන්ධානේ හදලා තමයි ඡන්ද කෙරුවේ. එතකොට ඒ තත්ත්වයක් එක්ක ජනාධිපති ඡන්දේ ජයග්‍රහණය කළා විශ්වජනක. අනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැතුව දිනන්න බෑ කියලා කියපුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිවිසුම අත්සන් කළාට පස්සේ දැන් නම් අපිට ජයග්‍රහණයේ කිසි ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් දැන් අපිත් එක්ක කියලා රට පුරා කියපුවා. ජනාධිපති ඡන්දයෙන් පස්සේ පළවෙනි සතියම අපේ සන්ධාන ගිවිසුම කඩදෙවි. සන්ධාන ගිවිසුමේ කියන කිසිම කාරණයක් මේ අද වෙනකන් දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා පොහොට්ටුවේ නායකින් මේ ආණ්ඩුවේ නායකින් ඉස්තරල කරා සන්ධාන ගිවිසුමේ කියනවා. මේක කියපුවාම හෙට අනිද්දා සෝෂල් මීඩියාවල විශේෂයෙන්ම 10යි අපිට තොගිට වෙච්ච දේ ගත්ත හොඳයි ඕම වෙච්ච එක කියලා. හැබැයි ඉතින් ඇත්ත කතාව අර කරපින්දවල කතාව තමයි. අරගෙන විසිකෙරුවා. ඒක තමයි. අපි පෞද්ගලික අවුරුදු දෙකේ පක්ෂයක් විදියට අපේ මන්ත්‍රී කණ්ඩායම 14 දෙනෙක් අපි කොච්චරනම් උත්සාහයක් ගත්තද මේ රටේ පෞද්ගලික අවුරුදු දෙකේ ඇතිවෙච්ච ප්‍රශ්නවලදී අරමුද විසඳන්න නිරාකරණය කරන්න හෝර ප්‍රශ්න, ගුරු ඇටු ප්‍රශ්න, ආර්ථික අරමුද වෙනත් කරුණු පිළිබඳව කොච්චර උත්සාහ ගත්තද ආණ්ඩුවට සහය අවශ්‍යය හමු වුණ ලීල් යන්න ඕනේ අපි අත්සන් කළ ලියුම් ලියලා හැබැයි ඒකකටවත් කන් දුන්නේ පරාජිත දේශපාලඥයන් සීතර කාමරවල සිට මුහුණුපත හරහා සිය දේශපාලන ජිල්මාට් ක්‍රියාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. විපක්ෂයේ දේශපාලන පක්ෂවලට සහ පොත්කලින්ටද විපක්ෂ නායකවරයා අද අභියෝග කළා. ඒ තමන් සමග පැමිණ කරට කර ජනතාව වෙනුවෙන් සේවය කිරීමට එක්වන ලෙසයි. විපක්ෂ ඉන්නෝනේ බොහෝ දෙනෙක් බොහෝ දෙනා කියා ගන්නවා ඒගොල්ලෝ තමයි ආණ්ඩුවට එන්නේ. තවත් කට්ටිය කියනවා නෑ 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 අපි ආණ්ඩුවට එන්නේ. ඊට පස්සේ තවත් කණ්ඩායමක් කියනවා නෑ 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 අපි ආණ්ඩුවට එන්නෝ. දැන් විපක්ෂයේ බොහෝ දෙනා තරඟ කරනවා ආණ්ඩු බලය ලබා ගන්න. හැබැයි කී දෙනෙක් වැඩ පෙන්නනවා? මම අද අභියෝග කරනවා මේ රටේ ඕනම විපක්ෂයේ දේශපාලන පක්ෂයකට දේශපාලඥයෙකුට පුළුවන් නම් එන්න සජිත් ප්‍රේමදාසත් එක්ක හරි හරියට වැඩ කරන්න. බොරුවට කයිවාරු ගහන්න නෙවෙයි, බොරුවට මාධ්‍ය සම්දර්ශන පවත්වන්න නෙවෙයි. පරාජිත දේශපාලඥ කොට්ටාසයක් ඉන්නවා. ඒ අයට පුරුදු තමන්ගේ කාමරය ඇතුළට ගිහිල්ලා AC එක දාගෙන මුහුණු පොත හරහා විවිධ කතා ගොතකොත කතා හද හද ඒ අය කරනවා දේශපාලන. ඒ දේශපාලනය කරන්නේ කාමරය ඇතුළ ඉඳගෙන. අපට අපි පිළිබඳව දැඩි විශ්වාසයක් තිබෙනවා. මොකද අපි ඒක කරන්නේ පොදු ජනතාවත් එක්ක. ඒ පහත් රටට වටිනාකමක් අගයක් එකතු නොවන දේශපාලනය අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ ඇත්ත තමයි මුහුණු පොතෙන් පොලිටිකල් ජිල් මාට් දාන්න හදන්නේ. දේශපාලන ආර්ථික හා සමාජීය තත්වයන් පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්
වර්තමාන රජය දේශප්‍රේමී සළුව පුරවාගෙන දේශද්‍රෝහීන් විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. අපේ රටේ සම්පත් විදේශිකයින්ට විකුණුමින් යනවා. තෙල් ටැංකි පහළ අංගනේ තියෙන 14ක් තවත් ඉහළ අංගනේ තියෙන 66ක් වසර 50ක් සඳහා ඉන්දියාවට බදු දෙන්න දැන් ගිවිසුම් අස්සම් කරලා අවසන්. මේක ඉතා සූක්ෂම ලෙස කරලා තියෙනවා. චීනයේ විදේශ මන්ත්‍රී ලංකාවට එන්නේ තව මොකක් හරි එකක් මංගොල්ල කගෙන. මේ ආණ්ඩුව දැන් පාණ්ඩුව කවට වත්ලා තියෙන්නේ රට දුවා ගන්න සල්ලි නැ ජනතාව බොහොම බයෙන් තමයි නිදාගන්නේ. හෙටලි වෙනකොට තමන්ගේ ගෙවල් දොරලුත් මේ ආණ්ඩුවෙන් චීනයට විකුණයි. අපේ අමාත්‍යවරුන්ට විශාල වැඩ කොටසක් ජනාධිපතිතුමා පවරලා දීලා තියෙනවා. නමුත් ඇඹතිකමක් ලබා දෙන්නේ වැඩ කරන්න. ඒ වැඩේ තියෙන අඩුපාඩුකම ඒකට තියෙන පහසුකම ගැන කිය කී ඉන්න බෑ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ ආණ්ඩුවේ රිමෝට් එක නම් ගන්න බෑ. පුළුවන් නම් ඩාලිපාරේ පක්ෂ මූලස්ථානයේ ටීවී එකේ රිමෝට් එක අතර ගන්න කියන්න. ඒ හැර මේ ආණ්ඩුවේ රිමෝට් එක නම් මෛත්‍රී ජනාධිපතිතුමනි ඔබතුමාට නම් මේ ආත්මේ ලැබෙන්නේ නැහැ. ලබන ආත්මේ try කරමු. මේ රට දැන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ ජාතික ප්‍රතිපත්තියක් කියන්නේ ආර්ථික වශයෙන්, අධ්‍යාපන වශයෙන්, සෞඛ්‍ය වශයෙන්, ඒ වගේම පරිසරයට. ඉතින් ජාතික ප්‍රතිපත්තියක් හදනවා නම් එක්සත් ජාතික පක්ෂයට පමණක් නෙවෙයි අනිත් පක්ෂත් එක්ක එකතු වෙලා අපි හදන්න සුදුසු. කුඹුරු ටික විනාශ කරොතින් තමයි මේගොල්ලන්ට ඩීල් එක දාගන්න පුළුවන්. මොකද්ද ඩීල් එක? පිට රටින් ගේනවා දැන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ ගණන් ගේන්නේ. මේ හොඳට තිබ්බ එක නැති කරලා මේගොල්ලන් මොකද්ද කරන්නේ? පිට රටින් හොඳ කොමිස් එකක් ගහ ගන්න පුළුවන් වෙන පාර්ලිමේන්තුව වහලා දාලා ජනතාවගේ මුදල් එක්ක ඉතාම හිතුවක්කාර විදියට ආණ්ඩුව සෙල්ලම් කරමින් පවතිනවා. ගොවි ජනතාවගේ ජීවනෝපායටත් ආණ්ඩුව විසින් පහර දීලා තිබේ. පාරිභෝගිකයින්ට හාල් ටික ගන්න විදියක් නැහැ. ලෝකෙ වටේ ගිහිල්ලා හිඟා කන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉදිරි අවුරුදු සමයේ මේ රටේ මිනිසුන්ට වහබීලා මැරෙන தத்துவයකට ආණ්ඩුව තල්ලු කරනවා. දැන් අපි දන්නවා වාහනයක් වුණත් විශාල වේගෙන් ගිහිල්ලා එක වංගුවක් ගන්න ගියාම චප්ප චොප් වෙනවා හැප්පිලා. ඒ වගේ තමයි මේ ආණ්ඩුවටත් උනේ. රසායනික පොහොර ඉතා වේගෙන් පරිවර්තනය කරන්න ගිහිල්ලා අද මේ රටේ මිනිසුන්ට ආරංගියක් ඇති වෙලා තිබෙනවා. ලංකාවේ නායකයෝ ලෝකේ නැති මේ මිත්‍යා දෘෂ්ටිකේ බවට පරිවර්තනය වෙලා තියෙනවා. කරුණා කරලා මැතිවරණයකට යන්න කියන එක තමයි අපි වර්තමාන ආණ්ඩුවට කියන්නේ. ඕගොල්ලොන්ට කෙල ගහන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඕගොල්ලොන්ට මිනිස්සු හෙල්මට් එකෙන් පහර දෙනවා. ඕගොල්ලොන්ගේ පඹය පුච්චනවා. ඕගොල්ලොන්ට හූ කියනවා. ඒක නිසා කරුණා කරලා සියසුනේන් බැහැලා යන්න. ගහමරා ගනිමින් ලබා ගන්නා බලයේ කිසිදු අර්ථයක් නොමැති බව අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය පවසනවා. තමන් සියල්ල අතහරිමින් නිවනට යන මඟ සොයමින් සිටින බවයි ඇය පවසන්නේ. මම හිතුවා පාර්ලිමේන්තුවට ගියාම ගොඩක් මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපේ ආම්දුරුවනේ එහෙම නෙමෙයි මේක නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් උනන් නම් ඊට වැඩිය වැඩ කරන්න පුළුවන් කියලා හිතුවා. ඊට පස්සේ මම හිතුවා රටේ ප්‍රබලම ග්‍රේඩ් 1 ක්ලාස් 1 නැමැතිකමක් කරොත් තමයි මේ හරියට මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් කියලා. හැබැයි මට එන්න පීඩනේ වැඩි වුණා මිස මගේ පැත්තේ මට ලැබිච්ච දෙයක් නෑ. මම දැන් තනියෙන් කල්පනා කරා ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයාටද ප්‍රශ්න තියෙන්නේ මටද? ලෝකේ ලොකුම සල්ලිකාරයා මට වැඩිය දුක් විඳිනවා. ලෝකේ ලොකුම බලවතා මට වැඩිය දුක් විඳිනවා. එහෙනම් මේකෙන් මිදෙන්න තියෙන්නේ මේ පංචස්කන්ධයෙන් හිත හිතා හදාගන්න දේ අයින් කරනවා කියන එක තමයි තියෙන සැනසීම. ඒක තේරුම් අරගෙන භාවනා කරොත් මට හිතෙනවා අර මහා නිවන් සුවයට අපිට යන්න පුළුවන්. දැන් මට වැරදි වැඩක් කරන්න බයයි. ඇයි බය? මං දන්නවා මං අවුරුදු ගාණක් ජීවත් වුණා. මට දැන් ජීවත් වෙන්න තියෙන්නේ පුංචි කාලය. මේ පුංචි කාලේ මං වැරදි වැඩ කළොත් මාත් එක්ක යන්න එන්නේ නැහැ මගේ මහත්තයා ඔතන හිටියට. මගේ දරුවෝ මා එක්ක යන්න එන්නෙත් නැහැ. මං ඊළඟාත්මේ බල්ලෙක් වුණොත්, හරකෙක් වුණොත්, කුකුලෙක් වුණොත්, කැරපොත්තෙක් වුණොත්, මීයෙක් වුණොත් මේ මම යයි පැය දුක් විඳි. අර කොවිඩ් වෙලාවේ මට හොඳටම මැරෙන්නම ගියා. හුස්ම ගන්නම බෑ, කතා කරන්න බෑ. අපි තරුණ කාලේ ගහගත්ත, බැනගත්ත, අඬු කරගත්ත, දේශපාලනය කරා. දැන් අපිට තේරෙන දේ තමයි, එහෙම ගහගෙන ගත්ත බලයක තව ප්‍රශ්න ගොඩක් මිසක් එහෙම ලැබිලා වැඩක් නැහැ. ඒක තේරුමක් නැහැ. මේ අතර ප්‍රවාහන අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය අද පෙරවරුවේ කොළඹ කංකසන්දුරේ සුකෝභෝගී දුම්රිය මංගල ගමනට එක් වුණා. උදෑසන 5:10ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මෙම නව සුකෝභෝගී දුම්රිය දහවල් 12:17ට කංකසන්තුරේට ළඟා වීමට නියමිතයි. නවීන තාක්ෂණය
අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මෙම දුම්රියේ මැදිරි 10ක් සහ බලවේග එන්ජින් 2ක් ඇති අතර සියලු මැදිරි වායු සමනය කර තිබෙනවා. එමෙන්ම මගී ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් මෙම දුම්රිය මැදිරි තුල පවතිනවා. මෙම දුම්රිය සේවා ලබා ගැනීමට බලාපොරොත්තු වන මගීන්ට මාසකට පෙර සිට ඔන්ලයින් ඔස්සේ ඊ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඉන්දියානු ණය ආධාර ක්‍රමයේ යටතේ මිලදීගත් මෙම දුම්රියේ වටිනාකම රුපියල් මිලියන 2500ක්. අද වායු සමනය කරන ලද සියලුම පහසුකම් සහිත ආසන 520ක් තියෙන දුම්රිය කොළඹ සිට යාපනය දක්වා ගමන් ආරම්භ කරා. මං හිතන්නේ ඉතාම පහසුව ඉතාම කෙටි කාලයකින් ලාභදායීව යාපනය බලා යන්නට මෙය තාම හොඳ සේවාවක් බවට පත් වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දුම්රිය සේවාව දීර්ඝ කාලීන සහ මධ්‍ය කාලීන සහ කෙටි කාලීන සැලසුම් ඔස්සේ ලෝකයේ තියෙන දියුණුම දුම්රිය සේවාවන් බවට ලංකාවේ දුම්රිය සේවාවල් පත් කරන්න. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා ජනතා මුදලින් රටේ ඉහළම සේවයක් ලබා දෙන්නට මේ ගන්නා පියවරවල් වලදී මේ පොදු ප්‍රවාහනය ආරක්ෂා කරගෙන ආදරයෙන් ඒවා විනාශ කරන්න නැතුව ඒවා තමන්ගේම දෙයක් විදියට ගමන් කරන මගින්ගෙනුත් ඉල්ලා හිටිනවා රැකගන්න. රටේ පාලකයන්ට කෝබින්ට තරංගවත් නුවණක් නැති බව විදුලි වෘත්තීය සමිතිය චෝදනා කරනවා. මේ අතර විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළේ නැත්නම් ඉදිරියේදී විදුලි අර්බුදයක් ඇතිවන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ. खनिज तेल अरबुद विदुली बलयटा बलपेमेल करान मेनिसा दे जनता विट अंदुना सिद्धवेला विदुली बिल गेवाणिव सिरवी अति मुदल निसा अरबुद तवत उड़ूल कियला महाजन उपयोगिता कमीशन सभावे सभापति जनक रत्नायक महता पवसाने විශාල ප්‍රශ්නයක් වෙයි ඉදිරි අනාගතයේදී. ඒකට හේතුව තමයි ඉදිරි පාරිභෝගිකයන් තමන් ඉදිරියේ පාවිච්චි කරනකොට ඒ බිල අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන. අපි දැන්ට තියෙනවා ප්‍රශ්නයක් විදුලි බල මණ්ඩලයේ බිලියන් 43කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයන් විසින් ඉදිරි බල මණ්ඩලයට ගෙවිය යුතුව තියෙනවා. විදුලි බල මණ්ඩලයට මුදල් නැති වෙනවා කංජක නීති සංස්ථාවට මුදල් ගෙවලා අවශ්‍ය තෙල් ජනතාවට ඉටිපන්දන් ලෑස්ති කරන් සෝදානමින් සිටින ලෙසට විදුලි වෘත්තීය සමිතිය මීට පෙර අනතුරු ඇඟෙව්වා. අද වෘත්තීය සමිතිය යලි අනතුරු ඇඟවීම කළා. අඩුගානේ වහින කාලෙට වහිනවා කියලා දැනගෙන භූමි තමන්ට අවශ්‍ය කරන ආහාර ටික රැස් කරගන්නවා. මේ පාලකින්ට භූමින්ගේ මොලේ තරම්වත් මොලයක් නැහැ. ආයන කාලෙට අලුත් වැඩියාවක් ආවොත් බිඳවැටීමක් සිද්ධ වුණොත් ජනතාවට විදුලිය දෙන්න අමතර බලාගාර පවත්වගෙන යන්න ඕන කියලා භූමියකට තරම්වත් රටේ පාලකින්ට මොලේ කලඳ නැහැ. අපි දැක්කා නොරොච්චෝලේ ගල්නගරු බලාගාරයේ සාම්පූර් බලාගාරයේ නවත්තලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයෙක්ව පුනර්ජන්නීය බලශක්තියෙන් අපි විදුලි උත්පාදනය කරන 70%ක් ලංකාවේ අවශ්‍යතාවෙන් 2030 වෙනකොට මහත්තුන්ට අපි කියන්න ඕන කොට වෙනවා 2030ට යන්න කලින් රටේ ජනතාව 2022 23 24 25 26 27 28 29 ජනතාව අඳුර තියලා යනවා නම් මොකද්ද පුනර්ජන්නීය බලශක්තිය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ? මේ රටේ විදුලි බිල ගෙවන ජනතාවට ආධාර නැතියක් තියෙන තමන්ට මොකද වෙන්නේ කියලා තමන්ගේ ගෙදරට හිට ලයිට් ලැබෙනවද නැතිද කියලා දැනගන්න 1969 අංක 17 දරන විදුලි බල පනතේ ප්‍රතිපාදන තිබෙනවා ලංකා විදුලි බල මණ්ඩලය රටේ පාරිභෝගිකින්ට අඛණ්ඩව විදුලිය ලබා දිය යුතුයි කියලා. එසේ ලබා නොදෙන්නේ නම් ලංකා විදුලි බල මණ්ඩලය කුජලේක්ෂයේ සලකලා ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට මේ රටේ පුරවැසියන්ට පුළුවන්කම තිබෙනවා. අද මහජන උපයෝගිතා කොමිසම දැන් ආණ්ඩුවේ ඉත්තොයි ගැත්තොයි මහජන උපයෝගිතා කොමිසමේ දැන් කියනවා දවස්කට පැය දෙකක් විදුලිය සන්ධි කරන්න කියලා. ජනතාවට විදුලි බල මණ්ඩලෙ නිසි සේවයක් වෙන්නේ නැත්තම් බල මණ්ඩලෙන් හරියට ක්‍රියාමාර්ග ගන්න නැත්නම් ඒ වෙනුවෙන් මහජනයා වෙනුවෙන් හොයා බලන්න තමයි උපයෝගිතා කොමිසමක් හැදුවේ. අද උපයෝගිතා කොමිසම ආණ්ඩුවට කඩේ යනවා ලයිට් කපන්න කියලා පැය දෙකක් කියනවා කරුණාකරලා අවශ්‍ය කරන උපයෝගිතා කොමිසම. මාතලේ විජය විද්‍යාලීය ප්‍රාථමිකාංශය අසල මහතිකරණයක් ඉදවීම තුලේ ගැටලු රසක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ඒ අනුව මෙලෙස ඉදවන නව මහතිකරණ සංකීර්ණය වෙනත් ස්ථානයක ඉදිකිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. එක පියුසුම් මාර්ගයක් තියෙද්දි ළමුන් 3-4 දහසක් උදේ හතාමාර වෙද්දි පාසල් එන්න තියෙද්දි අධිකරණ සංකීර්ණයත් විශාල පිරිසක් සහභාගී වෙන ස්ථානයක් බවට පත්වෙද්දි මේ ස්ථානයේ ඉදිකිරීම පිළිබඳව ගැටලු සහගතයි. මේ ඉදිකිරීම සම්බන්ධයෙන් ජනතා විරෝධය
එවැගේම පාසල් ආදි ශිෂ්‍ය සංගමේ විරෝධය පාසලේ විරෝධය දිගින් දිගටම එල්ල කරා දූ දරුවන්ට වෙන හානියට අපි එකලා විරුද්ධ වෙනවා අපි ඒ නිසා අපි පැහැදිලිව කියනවා ජනාධිපතිතුමා අගමැතිතුමා එවැගේම අධ්‍යාපන ඇමතිතුමා එවැගේම මේ සඳහා අධිකරණ ඇමතිතුමා වහාම මේ සඳහා මැදිහත් වෙන්න ඕනේ මැදිහත් වෙලා මේ භූමිය කුමන හෝ අමාත්‍යාංශයකට අරගෙන අධිකරණ අමාත්‍යාංශයේ විකල්ප වෙනම ඉඩමක මාතලේ මේ අධිකරණ භූමිය නිර්මාණය කිරීම තමයි අපේ බලාපොරොත්තුව බයිලා රාජුලස විරුදාවලිය ලැබූ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා ඒ ඕස්ට්‍රේලියාවේදී මේ අතර ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ගාමිණී අම්බලංගොඩ මහතාද අභව ප්‍රාප්ත වී තිබෙනවා ජීවන රංගමඩලින් සමුගත රොබින් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කරනවා ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී රොබින් ප්‍රනාන්දු මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් අදත් පැමිණ සිටියා ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා ඊයේ අභව ප්‍රාප්ත වූ අතර දශක පහකට වැඩි කාලයක් මෙරට සිනමා ශාස්ත්‍රයේ රැඳී සිටි ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභව ප්‍රාප්ත වන විට 84 වන වියෙහි පසු වුණා මෙතර ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී හදිසි ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මිය යන විට ඒ මහතා 77 වන වියෙහි පසු වුණා. ශ්‍රී ලාංකීය බයිලා සංගීත ශාස්ත්‍රයේට සිය මధుර ස්වරය දායාද කළ ඔහු ලොවක් රස ගැන්වූ ගායන ශිල්පියෙක්. චූඩා මාණිකේ බලාලා යනව මේ අපි යමන් බණ්ඩු වෙසක් බලන්න සහ ඩිල්වන් මුහුදු තීරේ වැනි ජන හද දිනු ගීත රාශියක් ඔහු ලාංකීය සංගීත ශාස්ත්‍රයට තිලින කළා. මෙතර ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී අම්බලංගොඩ මහතාද අභව ප්‍රාප්ත වී තිබෙනවා. වේදිකා නාට්‍ය ශාස්ත්‍රයට මෙන්ම ටෙලි නාට්‍ය කලාවටද විශිෂ්ට සේවාවක් ඉටු කළ ඔහු මිය යන විට 66 වන වියෙහි පසු වුණා. ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න